ඉතින් මේ ලංකාව රජයෙන් ඉල්ලනවා ඔන්න කුවේට් එකේ නැවත මෙහි අකමැති කට්ටියට විශේෂ අවස්ථාවක් දෙන්න හදන්නේ අර ගිය පාර කරා වගේ කරන්න එපා මේ පාර අනිවාර්යෙන් මෙහෙ මොකක් හරි අවස්ථාවක් දුන්නොත් ගන්න ලෑස්තිලා බලන් ඉන්න අයිබෝ වේවා සුබ දවසක් හැමවටම මේනකොට ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නවා ඇති හැබැයි සමහරක් කට්ටිය තාම දන්නේ නැතුව ඇති. ඕගොල්ලෝ දන්නවා මේ වෙනකොට කුවෙට් වල ඉතා විශාල වශයෙන් අකමැති කට්ටිය ඉන්නවා. මං හිතන්නේ 130,000කට අධික පිරිසක් ඉන්නවා කියලා තමයි සටහන් වෙන්නේ. ඉතින් මේ සියලු දෙනාටම කුවෙට් රජය විසින් තීරණයක් අරගෙන තියෙනවා සියලු දෙනාටම රටින් පිට වෙන්න තවත් අවස්ථාවක් ලබා දෙන්න. ඉතින් තාම මේක දීලා නැහැ. ගොඩක් කට්ටිය හිතා ඉන්නේ කාරුණ එකක් දාලා කියලා. තාම දාලා නැහැ. තාම කුවෙට් එකේ ඇතුලේ මේක සාකච්ඡා මට්ටමින් පවත්වනවා කියලා තමයි කියන්නේ. ඉදිරියේ නොබෝ දිනකින් මේ දේ ලබා දෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. මොකද මේ වෙනකොට කුවෙට් වල කොරෝනා වසංගතය පාලනය කරලා ගොඩක් අඩු වෙලා තියෙනවා. දැන් 100ට 100ක් අර වෙන්ද වගේ දැන්ට අවුරුදු දෙකකට කලින් වගේ කුවෙට් එකේ කිසි ප්‍රශ්නයක් නැතුව ඕන තැනක යන්න එන්න පුළුවන්. 100ට 100ක ධාරිතාවයෙන් මුළු කුවෙට් එකම වැඩ කරනවා. ඊයේ ඉඳලා, ඒ කියන්නේ 13 වෙනිදා ඉඳලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම දැන් ගොඩක් කටීර ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ කානුන් එකට ගියොතින් අපිට ආයෙ එන්න පුළුවන්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම කෙනෙකුට කිසිම ගැටලුවක් නැහැ. ඔයා දැන් මේ දෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ලංකාවට ගියොතින් ඔයාට ආපහු කුවෙට් එකට අලුත් වීසා එකකට එන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඒ ගැන කිසිම බයක් තියාගන්න එපා කියලා තමයි අන්තර්ජාලයේ දැනට අල් මජලිස් පුවත්පත දාලා තියෙන විස්තරය අනුව තියෙන්නේ. ඒ වගේම කිසිදු දඩ මුදලක් අය කරන්නේ නැහැ කියලා තියෙනවා. තාමත් මේව සාකච්ඡා මට්ටමින් තමයි තියෙන්නේ. ඉදිරියේදී මේ දේවල් වෙනස් වෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඒ වගේම තවත් තියෙනවා විස්තරයක්. දැන් කුවෙට් එකේ ඉන්න කාට හරි අකාම ගහගෙන අවුරුද්දක් හරි දෙකක් හරි වැඩ කරන්න ඕන නම් ඒ කට්ටියටත් තවත් අවස්ථාවක් දීලා තිනවා අකාම එක ගහගන්න පුළුවන්. හැබැයි දඩ මුදල් ගෙවන්න වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. තාමත් මේ සියලු දේවල් සාකච්ඡා මට්ටමින් තමයි පැවැත්වෙන්නේ. ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න මේ වෙනකොට කුවෙට් එකේ අල් මජලිස් මාධ්‍ය ජාලයේ මේ සියලු විස්තර දාලා තිනු. ඔයගොල්ලන්ට දන්නව නම් බලන්න පුළුවන්. ඉතින් ඒ හින්දා හැමෝටම කියනවා මේ පුවත ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. අකාම නැති කට්ටියට තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ගොඩාක් කට්ටිය ඉන්නවා අකාම ගහලා නැහැ. මම දන්නවා මේ වෙලාවේ මේ අවස්ථාව දුන්නත් ගොඩාක් කට්ටිය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න නැති වෙයි. මොකද ලංකාව මේ වෙනකොට අගාධයට වැටිලා ඉවරයි. අපි ලංකාවට ගියොතින් අපේ මිනිස්සු කන්න බොන්නේ කොහොමද කියලා මේ හිතන ඇති. ඉස්සරහා ළඟ ළඟම සිංහල අලුත් අවුරුද්ද එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔන්න ලැබිලා තියෙන අවස්ථාවක් අන්තිම අවස්ථාව වෙන්නත් පුළුවන්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න එක ඕගොල්ලොන්ගේ වගකීම. දැන් ඉතින් අපිට සල්ලි නැහැ. අපිට කාගෝ ටික දාගන්න බඩු ටික නැහැ. අපි අතේ සල්ලි නැහැ. අපි කොහොමද ලංකාවට ගිහිල්ලා අපේ දරුවන්ට කන්න බොන්න දෙන්නේ? ගොඩක් ප්‍රශ්න තියයි. හැබැයි මම හිතනවා මේක තාමත් සාකච්ඡා මට්ටමින් පැවැත්වෙන ඉඳ ඉදිරියේදී ඉක්මනින් මේකට හරි තීරණයක් අරගෙන අකාම නැති කට්ටියව ලංකාවට ඉන්දියාවට, ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මැද පෙරදිග රටවල සහ ලෝකේ ගොඩාක් රටවල කට්ටිය මේ අකාම නැතිකනේ. දැන් අපි හිතන් ඉන්නවානේ ඉන්නේ ලංකාවේ කට්ටිය විතරක් නෑ, ගොඩාක් රටවල කට්ටිය ඉන්න මේ අකාම නැති කට්ටිය. ඒ සියලු දෙනාම රටින් පිටවහල් වෙන සහ අකාම ගන්න කට්ටිය අකාම ගහගන්න විශේෂ අවස්ථාවක් දෙනවා කියලා තමයි කියන්නේ. ඉදිරියේදී තාමත් දිනයක් ප්‍රකාශ කරලා නෑ. මේ ගැන අනිවාර්යෙන් කුවෙට් එකේ ඉන්න ඔයගොල්ලෝ දැනගන්න. ඒ වගේම මේ කාරණාවත් හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝ දන්නවා මේ වෙනකොට ලංකාවේ ජාවාරංකාරයේ ඉතා විශාල සීල කියලා තියෙනවා. මේක මං හිතන්නේ ඕගොල්ලෝ දන්නව ඇති. ඕගොල්ලෝ මොකක් හරි ඉඩමක් මිලදී ගන්නව නම්, නිවසක් මිලදී ගන්නව නම් හොඳට හොයලා බලන්න. විශේෂයෙන්ම පිටර රට ඉන්න කට්ටිය ඕගොල්ලොන්ගේ ඉඩම් තියනවා ලංකාවේ. ඒ ඉඩම් තියනවද බලන්න. මොකද මේ වෙනකොට ගොඩක් කට්ටිය දන්නේවත් නැතුව තමන්ගේ ඉඩකඩම් විකුණලා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් එහෙමගේ ගොඩක් ප්‍රශ්න වෙලා කියලා තමයි සටහන් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ඉඩමක් මිලදී ගන්නකොට, නිවසක් මිලදී ගන්නකොට හොර ලියකියවිලි හදලා තමන්ගේ අතේ තියෙන සල්ලි ටික නැති කරගෙන
ඉඩම් මිලදී ගන්න යන්න එපා බලන්න මේ ඉඩම විකුණන කෙනා කවුද මෙයාගේ ජාතික හැඳුනුම්පත්ංකය මොකද්ද මෙයාගේ ස්ථීර පදිංචිය මොකද්ද මෙයා මොනවද කරන්නේ දැන් ගොඩක් කට්ටිය හොර ලිපි ලේකන හදලා ඉඩම් විකුණනලු සමහරක් කට්ටිය මිලදී අරගන්නලු සමහරක් කට ඒගොල්ලෝගේ අයිතිකාරය ඉන්නේ වෙන රටවල ඉතින් මේ වෙනකොට මේ වගේ ගොඩක් ප්‍රශ්න ලංකාවේ වෙලයි කියලා අහලා දින විශේෂයෙන්ම විදේශ රටවල් වල ඉන්න පුද්ගලයන්ට මේ දේවල් වෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ හින්දා තමයි මම ඔයගොල්ලන්ට මේක දැනුවත් කරේ. අනිවාර්යයෙන් මේ ගැන දැනුවත් වෙන්න නැත්නම් ඕගොල්ලෝ අමාරුව වැටේ. ඉතින් තව පාරක් කියන්න ඕනේ ලංකාවට යන කිසිම කෙනෙකුට PCR කරන්න ඕනේ නැහැ. එන්නත් දෙකම විදලා තිනවා නම් තව දෙයක් කියන්න ඕනේ. ඔයා එන්නතක් ලබාගෙන තියුණත් හරි නැතත් හරි කිසිම ප්‍රශ්නයක් නැහැ. බය වෙන්න එපා. තමන්ගේ රටට යන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ මොකද දැන් මේ රට නෝමල් වෙලා තියෙන්නේ ඒ හින්දා එන්නත් විදපේක බලන්නේ නැහැ හැබැයි PCR පරීක්ෂණයක් අවශ්‍යද නැද්ද කියලා මට හරියටම කියන්න බෑ එන්නත් දෙකම ලබාගෙන නැති කට්ටියට එන්නත් ලබාගත්තේ නැති වුණාට ලංකාවට යන්න පුළුවන් ඒක කිසි ගැටලුවක් නැහැ ඔයා ටිකට් පත මිලදී ගන්න අවස්ථාවේදී ඒ ටිකට් ගන්න තරින් කියන්න මට බෙහෙත් විදලා නැහැ මම PCR එක කරන්න ඕනද නැද්ද ඒදේ ඒ ටිකට් ඔෆිස් එකෙන් අහලා ඕගොල්ලෝ දැනගන්න ඒතරකොට ඕගොල්ලන්ට වැදගත් වෙයි. ඒ වගේම ඕගොල්ලෝ මේ පණිවිඩය කියන්නේ එළිය වැඩ කරන සහ ගෙවල් වල වැඩ කරන කට්ටිය ගොඩක් ඉන්නවා. විශේෂයෙන්ම ඕගොල්ලන්ට ජාකෝර එකක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මොනවා හරි එළිය පහළිය වැඩ කරනවා නම් ඕගොල්ලෝ දන්න මේ රටේ විශාල විදිහට පරිවිය ඉන්නවනේ. ඔය තැන් තැන් වල කන්න දාලා පරිවිය ඉන්න සමහරක් විට මේ දේවල් වෙනවත් කවුරුත් දන්නේ නැහැ. ඔය පරයෝන් ගොඩක් කට්ටිය අල්ලන්න යනවා ඈ එහෙම අල්ලලා පොලිසියෙන් දැක්කොතින් හරි බලදියකින් දැක්කොතින් හරි දඩේ දැනට නියම කරලා තිනවා දිනාර 5000ක් හරිද අවුරුද්දක් සිරගත කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ ඒ හින්දා ඔයා වැඩ කරන තැන කවුරු හරි කිව්වදෙන් අතන පරයෝ ටිකක් තියෙනවා කැම ටිකක් දාලා දැලක් ගහලා අල්ලන් එන්න කියලා ඒ වරද කරන්න එපා කෙලින්ම කියන්න මට බෑ මෙන්න මේ වගේ දෙයක් තියෙනවා දඩේ මෙච්චරයි මට ওই දේවල් කරන්න බෑ කියලා. ඒ හින්දා ඒ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද අපි මේ රටේ නීතියක් තියෙනවා නම් අපේ මේ රටේ නීතියට කරු කරලා අපි මේ රටේ ජීවත් වෙන්න ඕනේ. මොකද අපිට මේවය කරන්න පුළුවන් දෙයක් නෑ. මම හැමදාම කියන වගේ අපි ආවේ මේ රටේ සේවය කරන්න, සේවය කළා පඩියක් අරගෙන තමන්ගේ රටට ගිහිලා ජීවත් වෙන්න. ඒ හින්දා මේ රටේ නීති අංක 1 තියාගන්න හැමදාම තමන් වැඩ කරන රටට තමන් හම්බ කරන රටට ගෞරව කරන්න අපහාස කරන්න එපා. මොකද මම දැක්කා කුවේට් රජයෙන් විශේෂ නිවේදනයක් දාලා තියෙනවා කුවේට් ජාතිකයන් විසින් අනිත් ජාතිකයන්ට. ඒ කියන්නේ අපි දැන් කොහේ හරි මොකක් හරි වැඩකට ගිහිල්ලා ඔෆිස් එකකට වැඩකට ගිහිල්ලා අපිට ඒගොල්ලෝ නොහොමිනා විදිහට කතා කරනවා නම් අපිට පුළුවන් දැන් පැමිණිලි කරන්න අන්න ඒ වගේ සිස්ටම් එකක් දැන් කුවේට් එකේ හදනවා. ඕගොල්ලෝ දන්නවා මේ රටවල කට්ටිය පිටරටවල කට්ටියට ගොඩක් සැරපරුසි විදිහට කතා කරනවා. දැන් ඒ සිස්ටම් එක පොඩ්ඩක් අඩු කරන්න කුවේට් රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් හදලා තියෙනවා. එහෙම කවුරු හරි Tamanට මොන විදිහින් හරි කතා කරනවා නම් ඒ දෙත් කම්ප්ලේන් කරන්න අංකිකුත් දැන් තියෙනවා කියලා තමයි මාධ්‍ය ජාලාවල ඊයේ සටහන් වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කුවේට් එක මේ වෙනකොට ගොඩක් නිදහස්. දැන් කොරෝනා අප්ඩේට් එකක් දෙන්නේ නැහැ ඉස්සරහට. ඒක බලන්න පුළුවන් මාධ්‍ය ඉස්සර ඔයගොල්ලෝ දන්න Facebook එකේ MOH එකේම දුන්න දැන් ඒකත් දෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ ඉදිරිසතිය තුල. ඒ කියන්නේ කුවේට් එක මේ වෙනකොට නිදහස් රටක් බවට පත් වෙලා තියෙන්නේ. අපි මේ රටේ කොච්චර සල්ලි හම්බ කළා ලංකාවට ඇරියත් ලංකාව මේ වෙනකොට අගාධයට පත් වෙලා තියෙන්නේ. තව ඉල්ලීමක් කරනවා කුවේට් රජය මේ දෙන අවස්ථාවේ ලංකා රජය ගිය පාර වගේ මිනිස්සුන්ව අනාථ කරන්න එපා. මේ පාරවත් අපේ මිනිස්සුන්ව තමන්ගේ මව්බිමට ගන්න යන පිරිස කෙතේ වෙතත් ඉන්න පිරිස කෙසේ වෙතත් ඔක්කොටම මේ අවස්ථාව යන්න පුළුවන් නම් හොඳයි. මොකද ගිහිල්ලා අලුත් වීසා එකකට එන්න පුළුවන් නිසා. ඉතින් හැමෝම තවත් මේ වීඩියෝ එකෙන් පරිස්සමෙන් ඉන්න. බුස්සරණයි හැමෝටම.